තාත රටරස්සාවට යන්න ඕනෙද? ඔව් පුතේ. ඇයි? පුතාට සතුටින් ඉන්න ඕනේ හින්දානේ. ජාවරම් කරුවන්ට අහුනු වෙයි වැදගත් විදිහට වැඩ ටික කරගෙන සතුටින් රට යන්න. ආශාන්ත ඊපේ පිටිව කිසිම අතදෙල්ලක් වෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඒතරු ඒ කතාව බොරුවක් කියලාද ගසන? ඒගොල්ල කොලේ වහලා මේ කතාව කියන්නේ. ඇත්තටම එහෙම වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. මේ මේ පෙන්ලා තියෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ ණය ප්‍රතිවගතකරණය පිළිබඳව මේ පෙන්ලා තියෙන පොතේම මේ කාරණාව පැහැදිලි කරලා තිබෙනවා. ඒක තමයි දීර්ඝ කාලීනව සේවක අර්ථසාධක කර මුදලට බලපාන හැටි, විශ්‍රාමික කර මුදල්වලට බලපාන හැටි සහ ඒවායේ පොලිය අඩු වෙන හැටි සහ මුදලේ වටිනාකම. අපි දන්නවනේ හොඳට මුදලේ මූර්ත වටිනාකම එන්න එන්න බැහැගෙන යනවා කියලා. ඒවත් එක්ක මේ බැඳුම් කර බවට පරිවර්තනය කිරීම හරහා ඇතිවන බරපතල බිඳවැටීම තමයි සේවකවන් බලපාන්නේ. ඊළඟට සේවක අර්ථසාධක අර මුදලේ පොලිය මුදල් දැන් 9%ක් ගෙවන බව සහතික වෙනවනේ. ඒක 2026න් පස්සේ එහෙම සහතිකයක් තිබෙනවද? නෑ. බැංකු පොලි අනුපාත ඒ වෙලාවේ ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යනවායි කියලා පොලි වශයෙන් සේවක අර්ථසාධක කර මුදල්වලට හෝ විශ්‍රාම කර මුදල්වලට දිගටම ලබා දෙනවායි කියලා ආණ්ඩුවට සහතිකයක් වෙන්න පුළුවන්ද? බෑ. මේ මේ යෝජනාවෙම තිබෙනවා ක්‍රමානුකූලව එය අඩු කරන හැටි. ඉතින් මේක රටේ ජනතාවට කොලේ වහලා ආණ්ඩුව කිසිදු ප්‍රශ්නයක් නෑ හරිම සර්ව සුභවාදී කියලා කිව්වත් ඒකේ පීඩණය 2024න් පස්සේ ක්‍රමානුකූලව මේ රටේ වැඩ කරන පන්තියට විශ්‍රාමික කර මුදල් වලට සිදු වෙනවා මුණ දෙන්න සිදු වෙනවා. ඒක භයානක තත්ත්වයක් තිබෙන්නේ. ඔය කියන තරම් සුන්දර තත්ත්වයක් නෙවෙයි. දැන් මුදල් රාජ්‍ය ඇමතිවරයා අස්සේ පැවසුවත් තව එක්තරා අනුපක්ෂයේ ඇමතිවරයෙක් කියනවා නෑ රට ගොඩදාගන්න ඕන සියලු ජනතාව කැපෙන්න ඕන මේ විදිහේ පරිත්‍යාග කරන්න ඕන කියලා. මේ හතර බිරි කතා නිකේ. ඕක ඉතින් ලස්සන මේ දේශපාලන කතාවක්නේ. සියලු දෙනා පරිත්‍යාගශීලී විය යුතුයි කියලා ආණ්ඩුව එකට කැප වෙනවද? මෙතනයි මේක තියෙන ප්‍රශ්නේ. දැන් පහුගිය බජට් එකෙන් නැත්නම් අයවැයෙන් විශාල ලෙස බදු වැඩි කරා. විශාල බදු වැඩි කිරීම. ඒක වෘත්තීයවේදීන්ටද, ව්‍යාපාරිකයන්ටද, සාමාන්‍ය පුරවැසියන්ටද හැම පුරවැසියෙක්ම 18ට වැඩි නම් ඒ 18ට වැඩි හැම පුරවැසියෙක්ම බදු ෆයිල් එකක් ආරම්භ කරන්න ඕන කියලා නීතියක් ගෙනාවා. ඒ කියන්නේ මේ රටේ 18ට වැඩි හැම පුරවැසියෙක්ම බදු ගෙවන මට්ටමට පත් කරපු ආණ්ඩුව තවත් රටේ ජනතාවට මොකද්ද කැප වෙන්න කියන්නේ? ජීවන බර දරා ගන්න බෑ. මේ රටේ ජනගහනයෙන් 60%ක් තුන් වේල පෝෂ්‍යදායක ආහාරයක් ගන්න නෑ කියලා වාර්තා කරනවා ලෝක ආහාර සංවිධානය සහ කෘෂිකර්ම සංවිධානය. දරුවෝ ගැන යුනිසෙෆ් එකේ වාර්තා දිහා බලන්න. මේ කඩාගෙන වැටීමත් එක්ක තවත් මොන කැපවීමද මේ රටේ ජනතාව කරන්න ඕනේ? මේ රටේ බංකොලොත්භාවය ඇති කරේ ජනතාව නෙවෙයිනේ. ඔය කියන කණ්ඩායමයි. ඒගොල්ලෝ කැප වෙන්න කියලා කියන්නේ ඒ කියන්නේ තව දුරටත් හොරකම් කරන්න, දූෂණයට, වංචාවට ඉඩ දෙන්න කියලා. මොකද හේතුව මේ රටේ දූෂණය, වංචාව, හොරකම පිටු දකින්නගෙන ඕනෑම නීතියකට අපි ලෑස්ති ජනතාව වෙනුවෙන් සහයෝගය දෙන්න. එහෙම නීතියක් ගේනවද කියලා බලන්න. එහෙම නීතියක් ගේන්නෙත් නැහැ. ඒවත් තාමත් මේ රටේ කාටවත් කියන්න බෑ තාම හොරකම, දූෂණය, වංචාව අඩු වෙලා තිබෙනවා කියලා. ඒවත් මහා පරිමාණයෙන් සිදුවෙමින් තිබෙන බව තමයි අපිට වැටහෙන්නේ ආණ්ඩුව ඇතුලේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සිට සියලු අංශ දිහා බලපුවම. ඉතින් මට පේනවා මේ හොරකම, වංචාව, දූෂණය අඩු කිරීම කළොත් තමයි එහෙනම් ඔන්න අපි ලොකු කැපවීමක් කරා කියලා පෙන්වන්න පුළුවන්. එහෙම නැත්නම් එතන කැපවීමක් නෙවෙයි හොරකමට අර වචන හරඹයක් තමයි මේ සිදු කරමින් තිබෙන්නේ. උද්දමනේ අඩුවීමක් සිදු වෙනවා කියලා කතාවකට ලක් වෙනවා. ඒ වගේම තමයි දැන් හිටාන දිහාට ගෑස් මිලත් අඩු වෙන කටයුතු කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඇත්තටම ගෑස් මිල ගැන කතා කරපු එකත් හොඳයි. මීට වඩා තා ශීඝ්‍ර ලෙස ලෝක වෙළඳපොලේ බොරතෙල් සහ ගෑස් මිල පහළ බහැලා තිබෙනවා. දැන් බලන්න ගෑස් මිල අඩු කරනවායි කියලා කියනවා. විදුලි බිල 100%කින්ද අඩු කරයි කියනවා සාමාන්‍ය ජනතාවට. ඒ කියන්නේ ඒකක 30ට වඩා අඩුවෙන් පරිහරණය කරන අය. එතකොට ආණ්ඩුව හිටපු ගමන් දැන් ඩීසල් පෙට්‍රල් ආයිත් වැඩි කරා. එතකොට ලෝක වෙළඳපොලේ තෙල් බැරලය දැන් ඇමරිකානු ඩොලර් 70%ට වඩා පහළට බැහැලා. එවන් අවස්ථාවක 2019 මිලට තෙල් දබා දෙන්න පුළුවන්කම තියෙද්දි ඇයි ආණ්ඩුව ලබා නොදෙන්නේ? ඇත්තටම දැන් ආණ්ඩුව ඒ ගන්න මිල අනුව මිල නියම කරනවා නම් ඒ අනුව මේ බඩු මිල අඩු වෙනටත් බලපානවනේ. ඉතින් ගෑස් මිල අඩු වීම හොඳයි. අපි නරක කේන්නේ නැහැ. තෙල් මිලයි වැඩි කරේ. අප වැඩි කරන්න හේතුවක් නැහැ. කන්දි තෙල් සංස්ථාව පාඩු ලබනවා නම් ඒක ජනතාවගේ වැරද්දක් නෙවෙයි. ඒගොල්ලෝ කරන්නේ ව්‍යාපාරයක්. ඒතොර ඒ ව්‍යාපාර කරන කන්දි සංස්ථාව පාඩු ලබනවා නම් ඒතර කළමනාකරන වැරද්දක් තිබෙනවා. විදුලි බල මණ්ඩලයේ පාඩු ලබනවා නම් ඒක විදුලි බල මණ්ඩලයේ කළමනාකරන පාඩුවක් සහ හොරකම, දූෂණය ඒවා ඇතුලේ තියෙන තත්ත්වයන් වළක්වන්න ආණ්ඩුව ක්‍රියා නොකිරීම. ඒ නිසා
මිනිස්සුන්ට සහනයක් ලැබෙනවා නම් කොයි අතින් හරි ඒ සියල්ලට අපි කැමති. විශේෂයෙන්ම ජීවන බර අඩු වෙන්න ඕනේ. යම් ආකාරයක සහනයක් තියෙනවා රටේ ජනතාවට. තාමත් මිනිසුන්ට ජීවන බර අඩු නැයි කියලා එක දැනෙන්නේ නැත්තේ මුදලේ මූර්ත වටිනාකම නැත්නම් මිලදී ගැනීමට හැකි ඒ බහඬ ප්‍රමාණයේ වටිනාකම සීක්‍රෙන් පහළ බහැලා තිබෙනවා. ඒකයි මේ වෙලා තිබෙන්නේ. රුපියලේ වටිනාකමට පහළ යන්න මේ தත්ත්වයට අපි මුහුණ දෙන්න තිබෙනවා. ඒ නිසා ඔය කියන සරලකම මෙරටේ පවුල් වලට දැනෙන්නේ නැහැ.